සහෝදරවරුන්ට ගේ අවසරයි මේ අපි දන්නවා ජාතික ජනබලවේගයේ අපේ නායක අන්ද්‍ර කුමාර සහෝදරයා අද දිනලා දැන් ජනාධිපති හැටියට දිනුරු දීලා දැන් සතියකට වැඩි සතියක් විතර වෙනවා එතකොට ජාතික ජනබලවේගයේ අපි ජනාධිපති කෙනෙක් පත් කරගත්තා හරි ඒ ජනාධිපති කෙනෙක් පත් කරාට හරියන්නේ රටක් පාලනය කරන්න පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. එතකොට ඒ පාර්ලිමේන්තුවට 225ක් අවි පත් කරන්න ඕනේ අපේ නියෝජිතයෝ. ඒක දිස්ත්‍රික්ක ගානේ නුවර වෙන්න පුළුවන්, නුවරලී වෙන්න පුළුවන්, කෑගල්ල වෙන්න පුළුවන්, අනිකුත් දිස්ත්‍රික්කවල එම දිස්ත්‍රික්කේම ඒ දිස්ත්‍රික්කේ ඉන්න ජනගහන හැටියට තමාගේ නියෝජිතයෝ ඒගොල්ලන් පත් කරලා යවනවා. එතකොට නුවර දිස්ත්‍රික්කෙට අපි යවන්න ඕනේ 15 දෙනෙක්. එතකොට දැන් අපි අපේ බලාපොරොත්තුව දැන් අපි අලුත් රටක් ගොඩනගනවා. පුනරුද්දයක් අදන්ඩ අපි ලේස්ති වෙනවා. එතකොට මේ ඉන්න ජනතාව අපේ ජනතාව අපේ පුරවේශියෝ එම කෙනෙක්ම මේක තේරුම් අරගෙන අපි ජාතික ජනබලවේගයට නැවතත් ඡන්ද දීලා මාලිමාවට ඡන්ද දීලා නැවතත් හොඳ පාර්ලිමේන්තුවක් රට පාලනය කරන්න පුළුවන් වෙන විදියට ප්‍රජාතන්ත්‍රවාදී දියුණු කරන්න පුළුවන් වෙන විදියට නීතිගරුක සමාජයක් දියුණු කරන්න පුළුවන් වෙන විදියට පාර්ලිමේන්තුවක් අපි පත් කරගන්න ඕනේ. එතකොට පාර්ලිමේන්තුවක් පත් කරන්නේ අපේ නියෝජිත අපේ ගමේ අපේ ප්‍රදේශයේ ඉන්න නියෝජිතයෙකුට අපි ඡන්දේ දාලා එයාව අපි යවනවා. එතකොට අපේ එහෙම යවනකොට දැන් නුවර දිස්ත්‍රික්කයේ ඕගොල්ලන් බැලුවොත් නුවර දිස්ත්‍රික්කයේ අපි හොඳ ලයිස්තුවක් අපි දැන් තෝරගෙන තියෙනවා. එතකොට එට වෙනකොට ඒ ලයිස්තුව ඕගොල්ලන්ට ලැබෙයි සමහර කට්ටිය දැනුත් දැනගන්න පුළුවන් දැනුත් දන්නවා ඇති කවුද අපේ ප්‍රදේශවල ඉන්න අපේ නියෝජිතය කියලා නැත්නම් මන්ත්‍රීවරයා කියලා. ඒ නියෝජිතරට අපි ඡන්ද දාලා තමයි මන්ත්‍රීවරයෙක් විදියට අපි පත් කරන්නේ. එතකොට ඒක අරියට බලලා අපි අරි නියෝජිතෙක් තෝරගන්න ඕනේ. අපිට අරියන එක්කෙනෙක් විතරක් නෙවෙයි රටට අපි කාටද ප්‍රොවින්සියන්ට මේ හොඳ නියෝජිතෙක් අපි තෝරගන්න ඕනේ. එයාට හොඳ සුදුසුකම් තියන්න ඕනේ. ඒක අධ්‍යාපන සුදුසුකම් වෙන්න පුළුවන්. වෙන එයාට තියෙන හැකියාව වෙන්න පුළුවන්. ඒ වගේ සමාජයේ පිළිගත් මනුස්සයෙක් වෙන්න ඕනේ. ඒ වගේ යාට ගතිගුණ තියෙනවා නේද? අපේ සමාජයේ කලින් එයා මේ සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරලා තියන්න ඕනේ. ඒ වගේ කෙනෙක් අපි තෝරගන්න ඕනේ. ඒකේ විශේෂයෙන් කාන්තා පක්ෂයට අපි විශේෂ ඉඩ දෙන්න ඕනේ. ඒ වගේ අපි මේ රටේ දන්නවා විශේෂයෙන් නුවර වගේ පළාත නැත්නම් නුවරලිය කෑගල බැලුවොත් ජාති කීපයක් ජීවත් වෙනවා නේ. ඒක සිංහල වෙන්න පුළුවන්, දමිළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. එතකොට ඒ ජාතියට නැත්නම් ඒ ආගම් තුල ඒ ජනතාවටත් අපි ඉඩක් දෙන්න ඕනේ. ඒ නිසා ඒ ජනතාව තුලින් මේ නියෝජිතයෝ පත් කරගන්න ඕනේ. එහෙනම් දැන් අපි පත් කරනකොට විශේෂයෙන් මට කියන්න තියෙන්නේ අපේ දිස්ත්‍රික්ක අනුව බලනකොට කලින් අපි පත් කරගත්තු නියෝජිතයෝ ගැන ඕගොල්ලෝම හිතලා බලන්න. පපු හොඳට අල්ලලා බලන්න, තදට අල්ලලා බලන්න අපි කරපු වැඩේ හරිද කියලා. මොකද අපි පාර්ලිමේන්තුවට යවපු මන්ත්‍රීවරු තමයි ඒගොල්ලන්ගෙන මම නම කියන්නේ. නමුත් අද වෙනකොට ඒ ලිස්ට් එකක් අපි ගාව තියෙනවා. අපි මේ සාමාන්‍ය මූණ පොතනේ Facebook වල අපිට බලන්න පුළුවන්. නැත්නම් වෙන ප්‍රවෘත්ති වලින් පත්‍ර වලින් අපිට බලන්න පුළුවන් කොච්චර දුරටද අපේ සම්පත් වරකම් කරලා තියෙනවා. සම්පත් මංකොල කාලා තියනවාද කියලා, දූෂණ කරලා තියනවාද කියලා, ඒ වගේ රටේ තියෙන සම්පත් ටික විකුණලා තියනවාද කියලා ඕගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට ඒ නිසා තමයි මේ රට බංකොලොත් උනේ. ආර්ථික වශයෙන් අපි කඩා වැටුනේ මේ නිසා. ඒක විතරක් නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ නොයෙකුත් මේ මංකොල
කරලා තියෙනවා ඒ වගේ මිනි මරුම් සිද්ධ වෙලා තියෙනවා මහා බැංකු කඩලා තියෙනවා මහා බැංකු කඩලා නේ මහා බැංකුවෙන් සල්ලි අරගෙන තියෙනවා ඉතින් ඔය වගේ නොයෙකුත් චෝදනා තියෙනවා එතකොට ජාතික ජනබල වේගයේ අපේ ජනාධිපතිතුමා අපේ කාගේත් ජනාධිපතිතුමා අනුර කුමාර් දිසානායක සහෝදරයා මේ ගැන අති විශේෂයෙන් කමිටුවක් දාලා දැන් වැඩ කරගෙන යනවා එහෙනම් මේ රටේ අපේ ජනතාවට අපි කාටත් සමානතාවයේ තියෙනවා ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා නැවතත් හොඳ පාර්ලිමේන්තුවක් අදලා ජනාධිපතිතුමාත් ශක්තිමත් කරලා රටත් ශක්තිමත් කරන්න ඕනේ හොඳ රටක් ගොඩනගන්න දැන් තියෙන දූෂණ මේ දූෂණ වලට වංචන මොකද මේ ඔරකම් කරපු කට්ටිය ටික මෙතනින් අයින් කරලාම යවන්න ඕනේ ආය නැවත නැවත ඒගොල්ලන් උගලන් තෝරගත්තොත් එතකොට අපේ ඉරණම මෙතනින් ඉවරයි ඊට පස්සේ මේ රට ගොඩනගන්න බෑ ඒ නිසා කරුණා කරලා මේ අපි ඡන්දදායක විදියට අපි මේ රටේ නීතිගරුක සමාජයක් අදාන්න අපි කවුරුත් එකතු වෙලා හොඳ රටක් අදාන්න හොඳ පාර්ලිමේන්තුවක් අදාන්න ඕනේ හොඳ පාර්ලිමේන්තුවක් අදාන්න ඕන නම් අපි ජාතික ජනබල වේගයට මාලිමාවට ඡන්ද දෙන්නම ඕනේ ඒක ජාතික ජනබල වේගයෙන් අපි තෝරලා තියෙන മന്ത്രി മന്ത്രിවරු නෙවෙයි නියෝජිතයෝ නැත්නම් අපේක්ෂකයෝ ලිස්ට් එකේ ඔයගොල්ලන් බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙනවා හොඳ දක්ෂකම තියෙන කට්ටිය තමයි තෝරගෙන තියෙන්නේ සමාජයේ වැඩ කරන්න පුළුවන් අධ්‍යාපන සුදුසුකම් තියෙන කට්ටිය ඒ වගේ නොයෙකුත් සුදුසුකම් තියෙන කට්ටිය තමයි අපි තෝරගෙන ඉන්නේ එතකොට ඒ ලිස්ට් එකේ බලලා දැන් නුවර බැලුවොත් 15 දෙනෙක් ඉන්නවා තමාට කැමති කෙනෙකුට ඡන්ද දෙන්න පුළුවන් එහෙනම් අපිට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ හොඳ රටක් ගොඩනගන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට පුරවැසියෙන් විදියට ඔබ තුමිලාට වගකීමක් තියෙනවා අපේ ප්‍රදේශවලට වතු වලට ගම් වලට ගිහිලා කණ්ඩායම් අදාන්න ඕනේ. කණ්ඩායම් අදලා දෙනුවත් කරන්න ඕනේ ජනතාව. මොකද එම කෙනෙක්ම දෙනුවත් නෙවෙයි. හරි? එක එක පක්ෂවලට ඡන්ද දාලා එහෙම හිටපු කට්ටිය තමයි ඉන්නේ. දැන් ඒ ගොඩාක් කට්ටිය අපේ පක්ෂයට එනවා. ඒවිල්ලා ඒගොල්ලෝ අපිත් එක්ක වැඩ කරන්න ලේස්ති කියලා කියනවා. එහෙම කවුරු හරි ඔයගොල්ලන් ගමේ ප්‍රදේශයේ වතුවල ආවොත් ඒගොල්ලන් පිළිගන්න. හරි ඒගොල්ලත් අපේ සහෝදරවරුනේ. පිළි අරගෙන අපිත් එක්ක ඒ ගමන යන්න ඒගොල්ලන් එකතු කරගන්න. නමුත් අපේ පක්ෂේ අපේ අරමුණ ඒ මිනිසුන්ට කියලා දෙන්න ඕනේ. මේ අපේ පක්ෂේ බත් පාර්සල් දෙන්නේ වෙන වෙන දේවල් දෙන්නේ සල්ලි දෙන්නේ ජනතාව තමාගේ රට ගොඩනගන්න තමාම එන්න ඕනේ. මේක අපේ රටනේ. ඉතින් අපි තමයි එන්න ඕනේ. වෙන කවුරුත් මේකට සල්ලි දීලා උදව් කරන්න අවශ්‍යයක් නැහැ. මගේ රට, මගේ ගම, මගේ ප්‍රදේශය අදන්ඩ ඕන නම් මම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒකට වෙන එකනි සල්ලි දෙන්න ඕනේද? නැහැනේ. අවශ්‍යයක් නැහැ. එහෙමනම් ඔබ සියලු දෙනාම ඒ සඳහා එකතු වෙලා වැඩ කරහඬ ගම් වලට ගිහිලා වතු වලට ගිහිලා කණ්ඩායම් ඇති කරහඬ අනිත් කට්ටියට ඒක මේ දෙනුවත් කරහඬ. දෙනුවත් කිරීම ඉතා වැදගත්. අපිට වැඩි කාලයක් නේ මාසයක් විතරයි තියෙන්නේ. එන මේ මාසේ අපි ගිහිලා අපි වැඩ කරමු. You're watching the Life Traveler channel.